33 සතිය සෙනසුරාදා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රමාන්තයනි, ශදෝ දේශයේ ජේසුත්තාන වෙච්ච ස්ථාන ලේරතින උන්වහන්සේ මෙතන නෙමෙයි කියලා. මලවුන් අතරයි ඔබ සොයන්නේ. උන්වහන්සේ මරිය මද්දලෙනගෙන් අහන්නේ. සබ ඔබට ජේසු ස්වාමීන් වහන්සේ මල කෙනෙක්ද? ජීවමාන කෙනෙක්ද? ගොඩාක් අයට උන්වහන්සේ සංකල්පයක් විතරයි මැරිච්ච. උන්වහන්සේ ජීවමානව කොච්චර ඔබගේ මගේ ජීවිතය අත්දකින්නවද? ඒ අත්දකින් නැති කාලකන්නේ තැනක ඔබ මම ඉන්නේ. ප්‍රශ්නයකදී අරගලයේදී උන්වහන්සේ බත් එක්ක ඉන්නවද? ඔබට පරදන් තියෙන අවසාන සතුරා මරණය. නැසෙ මරණයත් මරුවයි කියනක බයිති කරගෙන තියනවද? ජීවිතේ සිද්ධිවල උන්වහන්සේ බාල්දු කළ සිද්ධි ලොකු කරගන්නවද? උන්ද මලවුන්ගේ දෙවියන් නෙමෙයි උන්වහන්සේ ජීවිතුන්ගේ දෙවියන්. අද උන්වහන්සේ ගාවට එන්නේ එකයි සදිසිවරු. එයාලා ප්‍රභූ පිරිසක්. එයාලා මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාස කරපාවේ නෙමෙයි. පරිසිවරු අනිත් ඉගැන්වීම වුණේ මරණය මතු ජීවිතය ගැන කියා දෙද්දි එයාලා තදින් විශ්වාස කරා මරණය මතු ජීවිතයක් නැහැයි කියලා. එනිසා තමයි එයාලා අද ස්වාමීන් වහන්සේ ගාවට එන්නේ. පුනර්ජීවනයක් නැතැයි කියන සද්දිසිවරුන්ගෙන් සමහර ජේසු ස්වාමීන් වහන්සේ වෙතවුත් ගුරුදේවෙනි යම් මිනිසෙකු භාර්යාව ජීවතු සිටියදී දරුපාලන ලැබමලොත් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව පාවාගෙන තම සහෝදරයාගේ නමට දරුවන් ඉපිදිය යුතුයයි මෝසස් ලියා ඇත. ද්විතීනි සංග්‍රහය 25:5 එක තියෙනවා. එක තමගේ සහෝදරයා විවාහ වෙන්න කියලා. ඒක කියන්නේ ඔබගේ දේපල පිටියන්නේ නැති වෙන්න. දැන් මේක තෝබිත්වත ඔබ කියවත් සාරායි හත් පාරක් විවාහ වෙනවා. ස්වාම්පුරුෂෝ 7 දෙනාම මැරෙනවා. මොකද ඒ යක්ෂයා ඒ ස්වාම්පුරුෂංග මරපු නිසා සාරායිට ආදරේද මැදිලා. මේ කතන්දර ඔක්කොම එකතු කරලා මේගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා. පළවෙනි සහෝදරයා මැරෙනවා. දෙවෙනි සහෝදරයා විවාහ වෙනවා. මේ ස්ත්‍රිය දෙවෙනි සහෝදරයා මැරෙනවා. මෙහෙම 7 දෙනා විවාහ වෙනවා දරුවෝ නැතුව. එතකොට මේ විවාහයෙන් මරණයෙන් පස්සේ මෙයා කාගේ බිරිඳද වෙන්නේ? 7 දෙනෙක් විවාහ කරගත්ත නිසා. අතරම තේරුමක් ඇති ප්‍රශ්නයක් නෙමෙයි. එයාලගේ දේ ඔප්පු කරගන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. ගොඩාක් වෙලාවට අපි කැමති නැහැ අපේ දැක්මත් වෙනස් කරගන්න. උන්වහන්සේ කඩන දෙයට කැඩෙන්න අපි කැමති නැහැ. අපි තවදවත් දරදඬු වෙලා මුරණ්ඩු වෙලා ඒ අපි කරන දේ හරි කියලා පෙන්වන්න උත්සාහ කරනවා මිස අපි කැඩෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ උන්ට දෙන උත්තරේ බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මේ යුගයට අයත් වූ ආවාහ විවාහ වන්නෝය. එහෙත් මතු යුගයට හා පුනර්ජීවනයේ පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේවත් විවාහ වන්නේවත් නැත. ගියාදර ප්‍රමාන්තනි, මේ ලෝකේ ඒ බැඳීම තියෙන්නේ පරම්පරාව වර්ධනය කරන්න බෝ කරන්න. මොකද විවාහයක් ස්වර්ගයේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මරණයක් නැහැ. මරණයක් නැත්නම් පරම්පරාව බෝ කරන අවශ්‍යතාවයක් නැහැ. ඒකයි ජේසු උන් තවත් මැරෙන්නේ නැහැ. උන් දේවදූතයන්ට සම වෙති. ගියාදර ප්‍රමාන්තනි, මරණ මොහොතේම ඔබට විනිශ්චයක් තියෙනවා. හැබැයි ලෝක අවසානයේ සෝන් ගෙවලින් අපි හැමෝම නැගිටින දවසක් එනවා. ඒ දවසේදී උන්වහන්සේ ඒ දවසේදී ඔබ මට හම්බ වෙන ශරීරයක් තියෙනවා. ඒ ශරීරය වෙනස්. ජේසු මරණයෙන් උත්ථානනෙන් පස්සේ ඒ ශරීරය වෙනස් වගේ. මරිය මද්දලෙන අඳුරගත්තේ නැහැ. ක්ලියොපස් සහ නිශ්‍රාවක එම්මවුස් ගමනේ අඳුරගත්තේ නැහැ ජේසුව. පේදුරුතුමාවත් අඳුරගත්තේ නැහැ ස්නා. ජුවන්තුමා කෑගාල කියනකන් ඒ අපි ස්වාමීන් වහන්සේ කියලා. නමුත් ඊතර ශරීරයක් ඒ ශරීර විවාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මරණ ශරීරයක් නෙමෙයි, දිราපත් වෙන ශරීරයක් නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තේනි, දැන් ජේසු මේක පැහැදිලිවම කියන ඔබ දේවතුන්ට සමාන වෙනවා. ස්වාමින් වහන්සේ ඉන්පසු උන් මරණයක් නැත. ඔහු දේවදූතයන්ට සම වෙති. පුනර්ජීවනයේ වරයලත් බැවින් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දරුකමට එස වෙනවා. එතකොට ඒක මහා ගැඹුරු බැඳීමක්. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාගේ දෙවියන් වහන්සේ, යාකොබ්ගේ දෙවියන් වහන්සේ කීමෙන් මෝසස් පවා පුනර්ජීවනයක් ඇති බවට පඳුර පිළිබඳ පාඨෙහි පෙන්වා දී ඇත. දැන් මොකද මේ තර්කය? දෙවියන් වහන්සේ මලුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේ ජීවමානයි. එහෙනම් ආබ්‍රහම් මෝසස් ඊසාගේ දෙවියන් වහන්සේ කියලා ගිනිගන්න පඳුරේදී උන්වහන්සේ කතා කළා කියනවා. ඒ කියන්නේ එයාලා ඉගේ දෙවියන් වහන්සේ නම් දෙවියන්ස ජීවමානයි නම් එයාලා ජීවත් වෙන අය වෙන්න ඕනේ. මරණින් මතු ජීවිතයක් තියෙන නිසා තමයි
ස්වාමිනාංශයේ එහෙම කියන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, අද පළණි කිවීමෙන් එළිදර උපත ජනතාව බරපතල විදියට පීඩාවට මරණයට ලක් කරන තැනක ප්ලැට්මොස් දිවදූපතේ ඉඳන් ජොම්තුමා දකින දර්ශනයයි අපි මේට පේන්නේ. ජොම්තුමා දකින දර්ශනය. ඒ දර්ශනය තුළ ජොම්තුමා සාක්ෂිකාරයෝ දෙදෙනෙක්ව දකිනවා. එතකොට තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලේ නැගියන මුර්ගයා ඔවුන්ට විරුද්ධව සටන්කොට ඔවුන් පරාජය කර මරා දමන්නේ. ඔවුන්ගේ මලකඳන් උපමා අර්ථයෙන් සොදොම් නොව මිසරයයි කියන ඔවුන්ගේ ස්වාමින් වහන්සේ කුරුසේ යන ගැසූ මහා නුවර වීදියේ හෙළු ලබන්නේ. දැන් මෙයාලා මැරිලා මේ දකින දර්ශනය තුළත්. ඒ වෙනකොටත් ගොඩාක් අය මරලා තිබෙන නිරෝ දාස් ගානක්. සියලු සෙනගගෙන්ද ගෝත්‍රයන්ගෙන් භාෂාවන්ගෙන් ජාතින්ගෙන් මිනිස්සු වුන් මලකඳන් දෙස දවස් තුනක් මාරක් බලා සිටමින් ඒවා සෝනක තබන්නට ඉඩ නොතිබේ. ඉඩ නොදෙති. ඒ දිවසුරින් දෙදෙනා මිහිපිට වැසියන්ට පීඩා කළ බැවින් ඔහු ප්‍රීතිසන්තෝෂ වෙමින් තම තමන් අතරේ තෑගි හුවමාරු කරගත්ත. දවස් ඒ දවස් සුනාමාරට පසු දෙවියන් වහන්සේ කෙරින් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔවුන් නැගිට සිටියෝය. ඔවුන් දුටු අය බොහෝසේ බියපත් වූහ. ජීවනය සහ ජීවිතය අතර වෙනසක් තියෙනවා. ජීවනයේ ඉන්නේ උනාසික හුස්මත් එක්ක ශුද්ධාත්මයනට සම්බන්ධයි. එයාලා මෙන්න මැරිච්ච අය දවස් සුනාමාරක පසු ජීවනය ලබනවා. ජෙසු මරණයෙන් උත්තාන වෙලා ඔබට මට වැගුරුවේ ජීවනය. මෑදර ප්‍රේමාන්තයනි, ඔබ පාපේ ජීවත් වෙන තැන ඔබට ජීවිතයන් ජීවනය නැහැ. ජීවත් වුණා ජීවිතයක් තිබුණා ජීවනයක් නැහැ. හැබැයි ශුද්ධාත්මයනු එබ ජීවනයන බෝ පුරවන ශුද්ධාත්මයනු ඒ ආදරෙන් පුරවන දෙවිනාස ජීව මානව ඔබගේ ජීවිතයට අයිති කරගන්න තැනකට වහන්සේ දෙනවා. එනිසා තමයි ගිනිගන්න පඳුර අස්සෙන් හඬක් එන්නේ. මම ආබ්‍රහම් ඊසාගේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබගේ මගේ ජීවිතයේ ගිනිගන්න පඳුරු වගේ අරගල කරන ප්‍රශ්න ගොඩාක් ඇති. ඔබට විඳ දරා ගන්න තමාරු ඇති. හැම මතක තියාගන්න, ස්වාමීන් වහන්සේ ගිනිමැද ඔබට කතා කරනවා. මම ස්වයං වූ තැනන් වහන්සේ. මම ස්වයං වූ අයම් හූ අයම් ගිනිගන්න බඳුන බැඳුනාසගේ අනාවරණයන්නේ මෝසස්ට. ඔබගේ මගේ ජීවිතේ ගිනිගත්තත් විනාශ කරන්න බැරි. පසුපස එලෙව්වත් අතරමං වෙන්නේ නැති. පහර පිට පහර ලැබුවත් ජීවිතය නැති වෙන්නේ නැති. මහා දයබර බැඳීමකට උනාසේ ඔබව කැඳවනවා. තෘණාසේ ජීවතුන්ගේ දේව ජීවමාන දෙවියන් වහන්සේ. ඔබගේ මගේ ජීවිතේ හැම සිද්ධියකටම එහායින් උනාසේ ඉන්නවා. මැරිච්ච කෙනෙක් වගේ ඉන්න ඕනේ නැහැ. පාපිය ඔබව මරණ. හැබැයි උනාසේගේ ජීවනය ඔබට ජීවිතය දෙනවා. ඒ ජීවිතය තුල ජීවත් වෙන්න. ඒ පඳුර ගිනිගන්න පඳුරවට ලංවුණු මොසස්ත ස්වාමිනාසේ කතා කරන්නේ. පාවාන් ගලවන්න කිව්වයින් පස්සේ. ඔබගේ මගේ ජීවිතයේ ආවරණ අහක් කරලා ඒ ගින්න ඇතුළට බිලා බලද්දී උනාසේගේ කැඳවීම ඔබට තේරෙන ගන්න. උනාසේගේ මෙහෙයවීම ඔබට දැනෙන ගන්න. ඒතර ඔබ ජීවත් වෙන්නේ ඒ වචනයත් එක්ක. ඒ මඟ පෙන්වීමත් එක්ක. ඒ යොමුවත් එක්ක, ඒ පන්නරයක් ශක්තියත් එක්ක, ඒ සම්බන්ධතාවයත් එක්ක. තුනහන්සේ ඔබට කතා කරන ඒ ජීවනය විඳ ගන්න. මරුණු අය වගේ නෙමෙයි, ජීවත් වෙන මලකඳන් වගේ නෙමෙයි, ජීවමාන දෙවියන් වහන්සේගේ ජීවිතය අයිති කරගන්න. ස්වාමීන් වහන්සේ ගිනි ගන්න පඳුර අතරින් සම්මුතනන් වහන්සේ ලෙස ප්‍රකාශ කළ ඒ අත්දැකීම ඔබගේ ජීවිතයට ගන්න. ඔබගේ ජීවිතය තුළ පාපය තුළ මැරුණු තැන් උනාසගේ හුස්මෙන් ජීවත් කරගෙන පණ ගන්වගෙන ඒ තුළ ජීවත් වෙන්න. මගේ ආදර ප්‍රේමාන්තනි, ආරාධනාව එතනට. එනිසා මරණයෙන් මතු ජීවිතයක් තියෙනවා. අද ඔබ මේ ගත කරන තාවකාලික ලෝකයේ සදාතනික ලෝකයට ඔබ යන්න තියෙනවා. ඒ සඳහා වීරය වඩන්න, කැපව කරන්න, ඒ සඳහා උත්සාහ කරන්න. පාපට ඉඩ නොදී ස්වාමීන් වහන්සේ තුර රැඳෙන්න ඒ තීරණය ගන්න. මැරෙන්නේ මැරෙන අපි නොමැරෙන මිනිස්සුන් ලෙස සදාතනික ජීවිතය අයිති කරගෙන ජීවත් වන්න ඔබටත් ආරාධනා. ආමෙන්. ජෙසු පිළයි.